හොඳින් හිටියද මගේ පුතාලා ගෙදරට වෙලා පරිස්සමෙන්? හා හරි එහෙනම්. අද අපි කතා කරන්න යන්නේ පුතාලා කැමති වාහනයක් ගැන. මොකද්ද මේ? මොකද්ද? මේ මොකද්ද? හරියටම හරි කෝච්චිය නේද? ඔව් කෝච්චිය පුතේ. එහෙනම් අද කතා කරන්න යන්න අපි මෙන්න මේ කෝච්චිය ගැන. හරි එහෙනම් අපි බලමු මුලින්ම මේ චිත්‍රවලට මොනවද පේන්නේ තියෙන්නේ. මේ ටීචර් ඇඳගෙන ආපු චිත්‍රේ මොනවද ඔයාලට පේන්න තියෙන්නේ කියන්න බලන්න. කියන්න බලන්න මොනවද පේන්න තියෙන්නේ. හරි. ඔව් පුතේ. නේද? ගස් තියෙනවා, මල් තියෙනවා, කෝච්චිය තියෙනවා. එතකොට ගුවන් යානෙකුත් තියෙනවා නේද? ඇයි මේ? ගොඩක් දේවල් තියෙනවා. හරි. එහෙනම් පුතේ අපි බලමු මේ කෝච්චිය වටේ තියෙන දේවල් මොනවද කියලා. බලමුද? ලොකු ගසක් තියෙනවා. එතකොට මල් තියෙනවා. එතකොට පොඩි ගසක් තියෙනවා. එතකොට අහසෙන් උඩින් ගුවන් යානෙකුත් යනවා නේද? ඕ ඒකනේ. එහෙනම් මට පුතාලා දැන් ටීචර්ණ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න. මුලින්ම ඔන ටීචර් කියන්න මේ කෝච්චි. මේ කෝච්චිය තියෙන්නේ කොහෙද පුතේ? කොහෙද මේ කෝච්චිය තියෙන්නේ? මේ දිග කෝච්චිය. දිග කෝච්චිය. නේද? මේ දිග කෝච්චිය තියෙන්නේ මේ පින්තූර වලින් කොහෙද පුතේ? මැද්ද. නේද? මැද්ද තමයි තියෙන්නේ කෝච්චිය. එතකොට මගේ පුතාලා කියන්න කෝච්චිය ඉස්සරහින් තියෙන්නේ මොකක්ද? කෝච්චිය ඉස්සරහින් තියෙන්නේ මොකක්ද? ඕ ලොකු ගසක් තියෙනව නේද? කෝච්චිය ඉස්සරහින් ලොකු ගසක් තියෙනවා. හරි. එතකොට කෝච්චියට පහළින් කෝච්චියට යට මොනවද තියෙන්නේ? මේ මොනවද? මල්. මල් ගසක් තියනනේ. කෝච්චිය ඉස්සරහින් ලොකු ගසක් තියෙනවා. කෝච්චියට යටින් මල් තියෙනවා. එතකොට මේ බලන්න කෝච්චිය පිටුපසින්. කෝච්චිය පිටුපසින් මොකද්ද මේ තියෙන්නේ? පොඩි ගසක්. ඕ හරියටම හරි. පොඩි ගසක් තියෙනවා. එතකොට පුතේ කෝච්චියට උඩින් මොකද්ද මේ යන්නේ? ඔව් ගුවන් යානයක් යනවා නේද? ඔව් කෝච්චියට උඩින් ගුවන් යානයක් යනවා නේද? ඒක යන්නේ අහසේ. කෝච්චියට ඈතින් යන්නේ නේ. අහස කෝච්චිය යන්නේ බිම් රේල් පාර උඩනේ පුතේ. බිමනේ. ඒකට ගුවන් යානය යන්නේ අහසේ නේද? එහෙනම් කෝච්චියට ඈතින් උඩ අහසේ තමයි ගුවන් යානය යන්නේ. හරි. ඔන්න එහෙනම් ආයෙ බලමු. කෝච්චිය ඉස්සරහින්. කෝච්චිය ඉස්සරහින් ලොකු ගසක් තියෙනවා. කෝච්චියට පහළින් මල් ගසක් තියෙනවා. මේ කෝච්චියට පහළ පිටුපස. පිටුපස පොඩි ගසක් තියෙනවා. කෝච්චියට ඉහළින් ඈත ඈත තියෙනවා ගුවන් යානය. ඕ ඒකනේ. ඔන්න ටීචර්. ටීචර් දැන් කෝච්චිය උඩින් නැත්තම් මේ කෝච්චිය මත නෙමෙයි. කෝච්චිය මත මොකද පුතේ මං ඒ කරේ? ටීචර් මොකක්ද අනේ කරේ? කෝච්චිය මත කුරුල්ලෙක් ඉන්නවා නේද?
කෝච්චියට උඩිනුත් නෙවෙයි යටිනුත් නෙවෙයි, කෝච්චිය මත. කෝච්චිය මත කුරුල්ලෙක් වහලා ඉන්නවා නේද? ඕ හරියට හරි. එතකොට පුතේ දෙමඩ කියන්න බලන්න. දැන් ඔන්න ටීචර් අහනවා කෝච්චිය ඉස්සරහින් මොකක්ද තියෙන්නේ? මොකද්ද තියෙන කෝච්චිස්ත ඉස්සරහින්? ඕ ලොකු ගස. ලොකු ගසක් තියෙනවා. ලොකු නේද? මේ පොඩි ගස, මේ ලොකු ගස. පොඩි ගස, ලොකු ගස. ඕ හරි පුතේ. එතකොට දැන් මොකද? දැන් මොකද පුතේ? ඇයි ටීචර් තව කෝච්චියක් කැලෙන්නේ? ඕ මේක ලොකු කෝච්චිය, මේක පොඩි කෝච්චිය. මේක ගොඩාක් දිගයි. මේ කෝච්චිය මොකද? කොටයි. දිග කොට නේද? ලොකු කෝච්චිය දිගයි, පොඩි කෝච්චිය කොටයි. ඒකේ මේ බලන්න පුතේ, මේ ලොකු කෝච්චිය වගේද පොඩි කෝච්චිය? නෑනේ, මේකට වඩා මේක පොඩි නේද? ඕ ඒකනේ. එතකොට ඔන්න ටීචර්ද කියලා දුන්නා කෝච්චිය තියෙන තැන හොයාගන්නේ කොහොමද, කෝච්චිය කොතනද තියෙන්නේ නේද, කෝච්චිය වටේ මොනවද පිහිටලා තියෙන්නේ. ඔව් නේද? එතකොට ලොකු කෝච්චිය පොඩි කෝච්චිය තියෙන වෙනස මං පුතාලා අඳුරගත්තා නේද? අපිට ලොකු කෝච්චියක නම් ගොඩක් අයට යන්න පුළුවන්. පොඩි කෝච්චියක ටික දෙනාට යන්න පුළුවන් නේද? දිග කෝච්චියක වගේ කොට කෝච්චියක ගොඩක් අයට යන්න බෑ නේද? එහෙනම් ඔන්න ටීචර් ආයෙත් අහනවා පුතාලගෙන්, ලොකු කෝච්චිය ඉස්සරහින් තියෙන්නේ මොකක්ද? ලොකු කෝච්චිය ඉස්සරහින් තියෙන්නේ මොකක්ද කියන්න බලන්න. කියන්න බලන්න ඔන්න ටීචර් මගේ පුතාලා උත්තරයක් දෙන ටීචර්ට. ඔව් කෝච්චිය ඉස්සරහින් තියෙන්නේ ලොකු ගස. කෝච්චිය පිටිපස්සෙන් තියෙන්නේ පොඩි ගස. කෝච්චියට පහලින් තියෙන්නේ මල් ගසක් නේද? එතකොට කෝච්චියට උඩින් ඉහළින් තියෙන මොකද්ද මේ අහස යන්නේ? ගුවන් යානයක් නේද? හරියටම හරි. එතකොට මේ මොකද්ද පුතේ? මේ මොකද්ද මේ කෝච්චිය උඩ වහලා ඉන්නේ? මේ කෝච්චිය මත කුරුල්ලෙක් ඉන්නවා නේද? කුරුල්ලෙක් වහලා ඉන්නවා කෝච්චිය මත. හරි. එහෙනම් මගේ පුතාලට තේරෙන්නේ නැති නේද මේ පිහිටීම? පිහිටලා තියෙන. ඒ කියන්නේ අපේ දැන් අපි ගෙදරින් එළියට බැස්සහම පුතේ අපේ වටේ ගොඩාක් දේවල් තියෙනවානේ. එතකොට අපි මොනවද බලන්න ඕනේ? අපේ වටේ තියෙන දේවල්. ගස් තියෙනවා, එතකොට මල් තියෙනවා. එතකොට උඩ බැලුවම මොකද්ද? අහසක් පේනවා නේද? එතකොට බිම පහළ බැලුවම මොකද? ඕ නේද, ගොඩාක් දේවල් තියෙනවා නේද? ඒ වගේ දැන් පුතාලට පුළුවන් ඉහළ තියෙන දේවල්, ඉහළ පුතාලා දන්නවා, පහළ පුතාලා අඳුරනවා. එතකොට ඉස්සරහා පිටුපස නේද අඳුරනවා නේද? එතකොට ලොකු පොඩි කියන්න පුතාලට තේරෙනවා. ලොකු දෙයක් අඳුර ගන්න පුළුවන්, පොඩි දෙයක් අඳුර ගන්න පුළුවන් නේද? හරි. එහෙනම් ටීචර් නැව ආයෙත් දවසක ලස්සන පාඩමක් අරගෙන ඉන්නම් පුතේ. එහෙනම් ටීචර් නතර වෙනවා. මගේ පුතාලා පරිස්සමට ඉන්න, බුදු සරණයි. ආයුබෝවන්. සංවර්ධන අංශය ප්‍රජානන, අනුවංශය
තාර්කික චින්තනය හා ගණිතය, සුවිශේෂී අංශය සංසන්දනය හා මිනු අවකාශ සම්බන්ධය. තේමාව වාහන, අනුතේමාව පීලිවෙල යන වාහන. ක්‍රියාකාරකම් උනේ කෝච්චිය ඇති ස්ථානය අඳුනා ගනිමු. දැනුම උනේ කෝච්චියවට ඇති සියල්ල හඳුන්වල දුන්නා. ඊට පස්සේ හඳුනා ගත්තා. ඉන් පසුව අසන ලද ප්‍රශ්න වලට නිවැරදි පිළිතුරු ලබා දුන්නා. ඉගෙනීමේ ක්‍රමය ඍජුඵලදායි අත්දැකීම්. ඉගෙනුම් ආධාරක A4 කොළ යොදාගත්තා. ඒ වගේම මේ පින්තූර කොළ යොදාගත්ත ඇඳපු චිත්‍රයක් යොදාගත්තා. ප්‍රවේශ වුණේ ටීචර් මොකද්ද කරන්න යන්නේ කියලා මගේ පුතාලා දන්නවද කියලා ඇහුවා. ඊට පස්සේ මම කෝච්චියක් පෙන්වලා ඇහුවා පුතාලා කැමතිනු පාඩමක් කරන්න යන්නේ, දැන් මොකද්ද කරන්න යන්නේ කියලා දන්නවද කියලා. ඊට පස්සේ කිව්වා කෝච්චියක්. ඊට පස්සේ අවටේ තියෙන දේවල් අඳුන්වලු දුන්නා. ඊට පස්සේ ඉදිරිපස පිටුපස ගැන විස්තර කියලා දුන්නා. ඊට පස්සේ අඳුරගත්ත කෝච්චිය තියෙන්නේ ඒ ඔක්කොටම මැද කියලා. ඊට පස්සේ ටීචර් අහන ප්‍රශ්න වල නිවැරදිව පිළිතුරු දුන්නා. තක්සේරුනේ පාඩම අවසන් කළ වෙලාව මම නැවතත් ප්‍රශ්න ළමයිගෙන් අහුවා. නිවැරදි පිළිතුරු ලැබුණා. සමෝදාන්‍යුනේ අවකාශ සම්බන්ධතාවය, ගණිත සංකල්ප, නිර්මාණශීලීත්වය ආදී වැඩි දියුණු වුණා.